සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි දැන් මේ අවස්ථාව තියෙන්නේ තවත් එක් සූත්‍රයක් දේශනා කරන්නට ඔබ මහා සතර සතිපට්ඨාන සූත්‍රයෙන් භාවිතා කළ යුතු දේ බොහොම අංග සම්පූර්ණව අසා දැනගත්තා. දැන් ඔබ කළ යුතු දේ දන්නවා. සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියාය සූත්‍රය අහලා තියෙනවා. සබ්බාසව සංවරපරියාය සූත්‍රයත් අහලා තියෙනවා. ඒ අනුව අනුගමනය කළ යුතු දහම් න්‍යාය මොකක්ද කියලා ඔබ දන්නවා. දැන් තියෙන්නේ මේ අහගත්ත න්‍යාය නිවැරදිව අනුගමනය කරන්නට. ඉතින් ඒක නිසා අනුගමනය කළ යුතු අනුගමනය කළ හැකි අනුගමනය කිරීමෙන්ම ප්‍රතිඵල ලැබෙන ධම්මානුධම්ම පටිපදාව පිළිබඳව ඔබ අහලා තිබ්බට අහලා දැනගෙන තිබ්බට ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරෙන්නේ නැත්තම් පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රාගයේ වැරදි බව දැනගත්තත්, රාග සමුදය නිරෝධ කළ යුතු බව දැනගත්තත්, ද්වේෂයේ වැරදි බව දැනගත්තත්, ද්වේෂ සමුදය නිරෝධ කළ යුතු බව දැනගත්තත්, මෝහයේ වැරදි බව දැනගත්තත්, මෝහ සමුදය නිරෝධ කළ යුතු බව දැනගත්තත්, රාගයෙන් කටයුතු කරනකොට ආස්වාදයක් ලැබෙනවා. ද්වේෂයෙන් කටයුතු කරනකොටත් ආස්වාදයක් ලැබෙනවා. මෝහයෙන් කටයුතු කරනකොටත් ආස්වාදයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම කොයිතරම්නම් වැරදි බව ඔබ දැනගෙන හිටියත්, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය යුතු බව දැනගෙන හිටියත්, මේ රාගයේහි ද්වේෂයේහි මෝහයේහි ආස්වාදයට මත් වෙන තාක්කල් ප්‍රායෝගික වශයෙන් රාගයෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ, ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්නෙත් නැහැ, මෝහයෙන් මිදී නිදහස් වෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුව දේශනා කළා අසුතවත් පෘතජ්ජන පුද්ගලයෙකුට මේ ඇහැට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට අරමුණු වෙන අරමුණු, ප්‍රියයිනම් ඒ ප්‍රියදේට ඇලිලා සමුදය උපදවා ගත්තාම, අප්‍රියයිනම් අප්‍රියදේට ගැටිලා සමුදය උපදවා ගත්තාම, ප්‍රියාප්‍රිය අතර මැනලා සමුදය උපදවා ගත්තාම, ඒකෙන් තෘප්තියක්, පිනවීමක්, ආස්වාදයක් ලැබෙනවා කියලා. රූප සම්මුදිතා, සද්ද සම්මුදිතා, ගන්ධ සම්මුදිතා, රස සම්මුදිතා, පොට්ටබ්බ සම්මුදිතා, ධම්ම සම්මුදිතා කියලා කිව්වා. සම්මුදිතා කිව්වේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සමුදය බිහි කර ගැනීමෙන්ම සතුටක්, සුවයක්, ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදයෙන් හිත මත් වෙනවා. ආස්වාදයෙන් හිත මත් වෙන නිසා ඒ ආස්වාදනයේ මිදී නිදහස් වෙන්නට අනුසති විපස්සති ක්‍රියාත්මක කරන්නට ඔබේ හිත නැමෙන්නේ නැහැ. ඔබ කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්වලා දුන්නා
මේ පැවැත්මෙන් මිදී නිදහස්විය යුතු බව යථා පරිදි දැනගත්තත් පැවැත්ම පවත්වාගෙන යන්නට කැමති පුද්ගලයාට පැවැත්ම පවත්වාගෙන යන්නට තියෙන කැමැත්තෙන් මත් වෙන පුද්ගලයාට පැවැත්මට මැලෙනවා මිසක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව පැවැත්ම පවත්වාගෙන යෑමේ කැමැත්තෙන් මත් වෙනවට කිව්වා මාගදී භාෂාවෙන් නන්දි කියලා. මොකක් කියලාද? නන්දි. එතකොට මේ පැවැත්ම පවත්වාගෙන යන්න තියෙන කැමැත්තෙන් යම් කිසි දෙයකට ඇලෙනවා නම් ඒක රාග. නන්දි රාගය. අර මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්නලා දුන්නා යායන් තණ්හා පුනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දනි. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේත් ඒකම කිව්වා යායන් තණ්හා පුනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දනි කියලා. නන්දි කිව්වේ පැවැත්ම පවත්වාගෙන යන්නට කැමැත්තෙන්ම හිත මත් වෙනවා. එතකොට ඔය නන්දියට අහු වුණාම ඔබට පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව දේශනා කළා ඔය ප්‍රියදේට ඇලෙනකොට රාග අනුසය උපදිනවා වගේම තවත් එකක් උපදිනවා. මොකද්ද? කාම නන්දි අනුසය උපදිනවා. අප්‍රිය දෙයට ගැටෙනකොට පටිඝානුසය උපදිනවා වගේම ව්‍යාපාද නන්දි අනුසය උපදිනවා. ප්‍රිය අප්‍රිය අතර මනිනකොට අවිජ්ජානුසය උපදිනවා වගේම විහේසා නන්දි අනුසය උපදිනවා. ඉතින් ඒක නිසා නිසාරණීය ධාතු සූත්‍රයේ ඉතා පැහැදිලිව පෙන්නලා දුන්නා ප්‍රිය දෙයට ඇලෙනකොට කාම නන්දි අනුසය උපදිනවා, අප්‍රිය දෙයට ගැටෙනකොට ව්‍යාපාද නන්දි අනුසය උපදිනවා, ප්‍රියාප්‍රිය අතර මනිනකොට විහේසා නන්දිය උපදිනවා. ඒ වගේමයි මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නකොට සක්කාය නන්දි අනුසය උපදිනවා. ඒ වගේමයි ඔය රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රස සුව පහසකට, අරමුණකට සම්බන්ධ වෙනකොට රූප නන්දි අනුසය උපදිනවා. ඔය එක වචනයක්වත් මතක තියාගන්න ඕන නැහැ. හැබැයි පහක් තියෙනවා. කාම නන්දි අනුසය උපදිනවා, ව්‍යාපාද නන්දි අනුසය උපදිනවා, විහේසා නන්දි අනුසය උපදිනවා, රූප නන්දි අනුසය උපදිනවා, සක්කාය නන්දි අනුසය උපදිනවා. නන්දි අනුසය උපදින හැම වෙලාවකම නන්දියෙන් හිත මත් වෙනවා. නන්දියෙන් හිත මත් වෙන හැම වෙලාවකම මිදී නිදහස් විය යුතු, බැහැර කළ යුතු, අත්හැරිය යුතු, වැළැක්විය යුතු පංචස්කන්ධ උපාදානය කැමැත්තෙන්ම උපාදානය කරගන්නවා. එතකොට පංචස්කන්ධය කියන්නේ උපාදානය කරගත යුතු දෙයක් නෙමෙයි, මුදවා නිදහස් විය යුතු වැරදි දෙයක්. නමුත් පංචස්කන්ධ උපාදානය කැමැත්තෙන්ම බාරගෙන උපාදානය කරගෙන සමුදේ බිහි කරගන්නවා. මොනවට අහුවෙන නිසාද? නන්දියට අහුවෙන නිසා. නන්දියෙන් හිත මත් වෙන නිසා. ඉතින් ඒක නිසා අද බලාපොරොත්තු වෙනවා මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැනගත්තත් නන්දි කියන තත්වයට පත්තුණු නිසා පංචස්කන්ධය උපාදානය කරගෙන දුක් පැවැත්මට ආබාධයට පත් වෙන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ එයින් මිදී නිදහස් වීම උදෙසා දේශනා කොට වදාළ ධර්මය පිළිබඳව දේශනා කරන්නට. ඔබේ පොතේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාත පාළියේ 6.1.10 කියලා අංක කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය ඔබ බොහෝ දෙනෙක්, මම හිතනවා මෙතන ඉන්න සියලු දෙනා දන්න කියන සූත්‍රයක්. මේ ගිරිමානන්ද සූත්‍රය ඔබ දැනගෙන තියෙන්නේ කොහොමද? ගෙදර කෙනෙකුට ලෙඩක් හැදිලා ඉන්නවා නම්, ආබාධයට පත් වෙලා ඉන්නවා නම්, අසනීප වෙලා ඉන්නවා නම් මොකද කරන්නේ?
එක්කෝ හාමුදුරුව වැඩම කරලා ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා, නැත්තම් රේඩියෝ එකෙන් ගිරිමානන්ද සූත්‍රය දාන. ගිරිමානන්ද සූත්‍රය භාවිතා කරන්නේ අද වන විට මේ රූපකායට ගතට ලෙඩක් හැදුනහම ඒ ලෙඩෙන් මිදී නිදහස් වෙන්නට භාවිතා කරන මන්ත්‍රයක් ඇටියට. නමුත් මේ බුද්ධ මන්ත්‍රය බුදුහාමුදුරුවෝ නම් දේශනා කළේ ඒ වගේ දෙයකට නෙමේ. බුද්ධ මන්ත්‍රය කියන එකේ තේරුමෙන්ම පේනවා බව උදුරා දමන්නට උපකාර වෙන මන්ත්‍රය. සංඝාරෝ සූත්‍රයේත් පැහැදිලිව කිව්වා මේ බව උදුරා දමන්නට උපකාර වෙන මන්ත්‍රය ගැන. මෙතන තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රය, පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනත් නන්දියෙන්ම හිත මත් වෙලා පංචස්කන්ධයේ උපාදානය කරගන්න භික්කුවට කියනවා ගිරිමා නන්ද. දැන් සම්මතයෙන් පරිවර්තනය කළා ඔබ අහලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඒ ආරාමෙම හිටියලු ගිරිමානන්ද කියලා නම තියෙන හාමුදුරු නම. මොනවා වෙලාද ඉඳියයි කියන්නේ? ලෙඩ හැදිලා අසනීප වෙලා අබල වෙලා හිටියලු. දැන් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ දුක් විඳිනවා දැකලා ඒක දැකපු ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ඇවිල්ලා කිව්වලු මේ ගිරිමානන්ද හාමුදුරුවෝ බොහොම අසනීප වෙලා ඉන්නේ, ඒක නිසා ඔබ වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ බලන්න වඩින්න කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නලු, කිව්වලු ආනන්ද මේ දස සංඥා කියලා දෙයක් මම දැන් ආනන්දට කියලා දෙනවා. මේ දස සංඥා අහගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට කියන්න, කියපු ගමන් ලෙඩේ හොඳ වෙයි. මෙහෙම තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. අන්තිමට කියනවා මේ දස සංඥා අහගෙන හිටපු ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ ඇඳෙන් නැගිට්ටා කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. බැරි වෙලාවත් එහෙම දෙයක් වුණා නම් මුළු සැවැත්නුවරම ඉන්න ලෙඩ්ඩු ඔක්කොම මොකද වෙන්නේ? බඩ ගාගෙන එයි ජේතවනාරාමෙට බුදුහාමුදුරුවන්ගෙන් මේ මන්ත්‍රය අහගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මෙතන කියන්නේ මාගදී භාෂාවෙන් නම් එහෙම ගිරිමානන්ද හාමුදුරු නමක් ගැන නෙමේ, අර තේරගාථා පාලිය කියලා පස්සේ එකතු කරපු ත්‍රිපිටක වලට පස්සේ එකතු කරපු පොතේ තමයි මේ ගිරිමානන්ද කියලා හාමුදුරු නමක් හිටියා කියලා ගාථා පෙළක් ලියලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ මාගදී භාෂාවේ වචන තුනක්. මාගදී භාෂාවේ ගිරි කියලා කියන්නේ පස්කන්ධ, පංචස්කන්ධය. මා කියලා කියන්නේ මිදී නිදහස් වීම. මොනවැන්ද මිදී නිදහස් වෙන්න ඕන? උපාදානය. එතකොට පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් විය යුතු බව දැනගත්තත් නන්දි රාගයට ගොදුරු වෙනවා, නන්දි බවට පත් වෙනවා. ගිරිමා නන්ද. එතකොට පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් විය යුතු බව දැනගත්තත් නන්දියෙන් මත් වෙන පුද්ගලයා පංචස්කන්ධයේ උපාදානය කරගන්නවා. දැන් මේකේ ටිකක් තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා. දැන් මේ පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් විය යුතු බව දැනගන්නේ කොයි වෙලාවේද? පංචස්කන්ධයේ උපාදානය කරගන්න යන වෙලාවේ. අන්න ඒ වෙලාවේ පංචස්කන්ධයේ උපාදානයේ මිදී නිදහස් විය යුතු බව දැන දැනමත් අනුස්සති වඩලා උපාදානයේ මිදී නිදහස් වෙන්නට හිත නැමෙන්නේ නැත්තේ ඇයි? මේ කියන නන්දි රාගයෙන් මත් වෙන නිසා, නන්දෝ කියන தത്വයට පත් වෙන නිසා. ඉතින් අන්න ඒ පුද්ගලයාට එයින් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු දේවල් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරේ. එහෙම නැතුව මේ ගිරිමානන්ද කියන නම තියෙන හාමුදුරුවන්ට ඇදිච්ච ලෙඩේ හොඳකරන්න මන්ත්‍රයක් කියලා දුන්නා නෙමෙයි. මේ ගිරිමානන්ද සූත්‍රය දැන් තියෙනවා ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, සවැත්නුවර ජේතවනාරාමේ. තේනකෝත්පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. දැන්
පංචස්කන්ධයම උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනමත් නන්දියෙන් මත් වෙලා පංචස්කන්ධය උපාදානය කරගෙන උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නවා. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ පංචස්කන්ධය කොයි තරම්නම් අරමුණු වුණත් මේ පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙන්න නම් තව එක දෙයක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද? පංචස්කන්ධේහි ප්‍රිය කොටස නම් ඒ කෙරෙහි ඇලීමක් හිතේ උපදින්න ඕන. පංචස්කන්ධේහි අප්‍රිය කොටස නම් ඒ කෙරෙහි ගැටීමක් උපදින්න ඕන. එතකොට පංචස්කන්ධය කිව්වට පංචස්කන්ධේහි ප්‍රිය කොටසක් නම් ඒකට ඇලෙනවා. පංචස්කන්ධේහි අප්‍රිය කොටසක් නම් ඒකට ගැටෙනවා. පංචස්කන්ධේහි ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කළා මනිනවා. එහෙම නැතුව මේ පංචස්කන්ධේ එකම ආකාරයකට උපාදානය කරගන්නේ නැහැ. ප්‍රිය කොටසට ඇලිලා උපාදානය කරගන්නවා, අප්‍රිය කොටසට ගැටිලා උපාදානය කරගන්නවා, ප්‍රිය අප්‍රිය අතර මැනලා උපාදානය කරගන්නවා. එතකොට බුද්ධ දේශනාවෙම තියෙනවා පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙන්න නම් පංචස්කන්ධය උපාදානය කරගන්න නම් චන්දරාගයක් හිතේ තියෙන්න ඕන කියලා. චන්දරාගයක් හිතක ක්‍රියාත්මක වුණොත් පමණයි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය උපාදානය කරගන්නේ. චන්දරාගයක් කිව්වේ කැමැත්තෙන්ම ඇලෙනවා. එතකොට චන්දරාගේහි ක්‍රියාකාරීත්වයයි නන්දිරාගේහි ක්‍රියාකාරීත්වයයි වචන දෙකක් වුණාට ක්‍රියාවලිය එකයි. ඉතින් ඒක නිසා මෙතන ගිරිමානන්දෝ කියලා කියන්නේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනමත් නන්දියෙන් මත් වෙලා පංචස්කන්ධය උපාදානය කරගන්න පුද්ගලයා. ඒ පුද්ගලයා දැන් පංචස්කන්ධේහි ප්‍රිය කොටස උපාදානය කරගෙන තමන්ට කැමති පරිදි ඒ ප්‍රිය පංචස්කන්ධය පවත්වාගෙන යන්නට පුළුවන් තරම් උත්සාහ කරනවා. පවත්වාගෙන යන්න බැරි වෙච්ච ගමන් පියේහි විප්පයෝගෝ දුක්ඛෝ දරාගත්ත හැකිද? අන්න එහෙනම් ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලාන. පංචස්කන්ධේහි අප්‍රිය කොටසට ගැටිලා උපාදානය කරගන්නවා. ඒ අනුව අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ දරාගත්ත හැකිද? වාවන්න පුළුවන්ද? ඒ අනුව ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලාන. පංචස්කන්ධේහි ප්‍රිය අප්‍රිය අතර මැනලා උපාදානය කරගන්නවා. යමක් කැමතිසේ බලාපොරොත්තු වෙනවා. ඒක නොලැබෙනකොට යම් පීචන්න ලබති තම්පි දුක්ඛ. ඒ දුක උරුම වෙනකොට ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලාන. එතකොට මේ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ කිව්වහම ගතට ඇති වෙන දේවල් විතරක් නෙමේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් ආබාධයටපත් වෙනවා. ඒ අනුව අතකෝ ආයස්මා ආනන්දෝ, දැන් ආනන්ද ආයස්මතුන් වහන්සේ බුදුහාමුදුරුව බැහැදකින් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කතා කරලා එක පැත්තකින් වාඩි වෙලා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදී, ඊට පස්සේ එක පැත්තකින් වාඩි වෙච්ච ආනන්ද හාමුදුරුව ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එතද වෝච. බුදුහාමුදුරන්ට දැන් මේ විදිහට කියනවා. මොකද්ද කියන්නේ? ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලාන. මේ පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් විය යුතු බව දැන දැනත් නන්දියෙන් මත් වෙලා පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්න බික්කුව ආබාධයට පත් වෙලා තියෙනවා, දුක්ඛිත වෙනවා, බාල්ල ගිලාන තත්වයට පත් වෙනවා. සාදු බන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති. ඒ ගිරිමානන්ද තත්වයට පත්වෙච්ච පුද්ගලයන් කෙරෙහි අනුකම්පාවෙන් යමක් කරන්න කියලා බුදුහාමුදුරුවන්ට කියනවා. ඒ අනුව දැන් බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කියනවා
සචේකෝත්වං ආනන්ද. ආනන්ද, එහෙනම් ඔබ ගිරිමානන්දස්ස බික්කුණෝ. ගිරිමානන්ද තත්ත්වයට පත්වෙච්ච ඒ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනත් නන්දිරාගයෙන්ම පංචස්කන්ධයේ උපාදානය කරගන්න බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම මේකට අයිති බික්කුණෝ. දස සංඥා, මේ සංඥා පිළිබඳව කරුණු 10ක්, ඒකයි දස සංඥා. භාසෙයි ආසි, අභ්‍යාස කරන ආකාරය කියලා දෙන්න. ඒ අනුව තානංකෝපන ඒතං විජ්ජති. තානංකෝපන ඒතං විජ්ජති කියන්නේ මේ භාවිතයට ගන්නට කියලා දීපු දස සංඥා යථා පරිදි භාවිතයට ගන්නවා නම් යං ගිරිමානන්දස්ස බික්කුණෝ. මාගදී භාෂාවේ යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම යං කියන්නේ බහුවචනයක්. එතකොට අතීතයේ හිටපු සියලු ගිරිමානන්දලටත්, වර්තමානයේ ඉන්න සියලු ගිරිමානන්දලටත්, අනාගතයේ පහළ වෙන සියලු ගිරිමානන්දලටත් මේ දස සංඥා අහගත්තොත්, භාවිතයට ගත්තොත් ආබාධයන් වලින් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙනවායි කියනවා. දැන් මේ යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම යම් කිසි ගිරිමානන්දස්ස කියන එකයි තේරුම. දැන් ඔබ කල්පනා කරලා බලන්න, මේක පරිවර්තකය වරදවා ගත්ත ආකාරය අපිට හොඳට තේරුම් ගත්ත හැකි. දැන් අපි හිතමු ගෙදරක යම් ආකාරයකට ඉන්නවා කියලා ළමේ. දැන් අම්මා බත්තු වෙලා, බත් බෙදලා පිඟන් දෙක තුනකට දැන් ගෙදර තමන්ගේ ස්වාමි පුරුෂයා ඉන්නවා, ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම අපි හිතමුකෝ පිරිමි ළමයි කියලා. එක්කෙනෙක්ගේ නම කසුන්, අනිත් එක්කෙනාගේ නම සුපුන්. අපි හිතමු දැන් බත් එක බෙදලා අම්මා කියනවා, යම් කිසි සුපුන් කෙනෙක් ඇද්ද ඇවිල්ලා මේ කෑම එක අරගෙන යන්න. ගැළපෙනවද? අර කසුන් ඇවිල්ලා කියනවා එයාගේ බත් එක අරගෙන යන ගමන් සුපුන්ටත් බත් බෙදලාද තියෙන්නේ කියලා. අම්මා කියනවා, යම් කිසි සුපුන් කෙනෙක් ඇද්ද අන්නේ සුපුන්ට මේ බත් එක බෙදල. හරියයිද? එහෙම හරියන්නේ නැහැ. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ. දැන් මේ පරිවර්තනය කරලා තියෙන්නේ ඒ වගේ වැඩක්. යම් කිසි ගිරිමානන්ද කෙනෙක් ඇද්ද කියලා තමයි පරිවර්තනය කළේ. එතකොට ඔබ බලන්න, දැන් ගිරිමානන්ද කියන්නේ හාමුදුරු නමක් නම් අපි දැන් පොඩ්ඩක් හිතලා බලමුකෝ. ආනන්ද හාමුදුරුව දැන් ඇවිල්ලා බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා කියනවා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට හොඳටම සනීප නෑ. ඔබ වහන්සේ පොඩ්ඩක් බලන්න කිව්වහම ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුව කියනවා, දැන් ආනන්ද ඔබ එනම් මේ මම කියලා දෙන දස සංඥා අහගෙන ගිහින් ගිරිමානන්ද හාමුදුරන්ට කියන්න, ඒ අනුව යම් කිසි ගිරිමානන්ද කෙනෙක් ඇද්ද මේ දස සංඥා ඇහුවාම ලෙඩේ හොඳ වෙනවා. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. යම් කිසි කියපු ගමන් බහුවචනය. ඒක වචනය නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ හොඳටම මේක කල්පනා කරලා බලන්න ඕනේ. ඒ අනුව දැන් බැරි වෙලාවත් ගිරිමානන්ද කියන නම තියෙන හාමුදුරන්ලා දෙන්නෙක් විතර හිටියානම් ආනන්ද හාමුදුරුවන්ට හොයාගන්න බැරුව යනවා. ඇයි? යම් කිසි කියලන්න තියෙන්නේ. කොයි ගිරිමානන්දටද මේක කියන්න ඕන? හරියනවාද? මේ පරිවර්තකය මේක වැරැද්දුවා. මේකේ තියෙන්නේ යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම ඒක ඒක වචනයක් නෙමේ, බහු වචනයක්. යම් කිසි ආකාරයකට මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනමත් පංචස්කන්ධ උපාදානයක් සිද්ධ කරගන්නවා නන්දි රාගයෙන් මත් වෙන බික්කුව. ඒ සියලු බික්කූන්ට අදත් හෙටත් අතීතේත් භාවිතා කරන්නට තිබ්බ, භාවිතා කළ යුතු, භාවිතා කරන්නට අවශ්‍ය වෙන භාවිතය තමා මේ කිව්වේ දස සංඥා. ඒ අනුව සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍ය. තව දෙයක් තියෙනවා. දැන් මේ දස සංඥා අහගන්න ඕනේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලැබෙන ආකාරයටද නැද්ද? ඈ, නැත්තම් මේ දස සංඥා බැරි වෙලාවත්
ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ඇඳට එහා පැත්තෙන් බල්ලෙක් ඉන්නවා, බල්ලටත් පොඩ්ඩක් ලෙඩ තියෙනවා. දැන් මොකද වෙන්නේ? ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ලෙඩෙත් හොඳ වෙනවා, බල්ලගේ එහෙම වෙනවද? නෑ. ඉතින් ඒක නිසා එහෙම කරන්න පුළුවන්කම තිබ්බනම් ඔබ හොඳට අරගෙන බලන්න, කස්සප බොජ්ජංග සූත්‍ර තියෙනවා, සුගත බොජ්ජංග සූත්‍ර තියෙනවා. මේ බුදුහාමුදුරුවන්ට අසනීප වුණාමත් එහෙනම් ඔය ගිරිවානන්ද සූත්‍රයේ තමන් තමන්ටම ජප කරගත්තා නම් වැඩේ ඉවරයි. එහෙම එකක් නැත. බොජ්ජංග සජ්ජායනා කිරීම එකක්, ගිරිමානන්ද සූත්‍රය කියන එක තව එකක්. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේ ගිරිමානන්දස්ස වික්කුණෝ කියන, යං ගිරිමානන්දස්ස වික්කුණෝ කියන වචන තුන පරිවර්තනය කළේ වැරදියට. දැන් මේ දස සංඥා අහගත්තාම ඔබ හිතනවාද මේ කණෙන් අහලා මේ කණෙන් ගියාම ලෙඩේ හොඳ වෙනවයි කියලා? නෑ. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං, සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං. අහගත්ත ධර්මයෙන් සංවරණ්ඩ ඕන. රාගය ද්වේෂය මෝහය සං වලක්කලා ඒ මිදී නිදහස් වෙන්න ඕන. අන්න ඒකයි මේ කියන්නේ, දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සං බෙය්‍ය. ආබාධයක් ඇති වෙන තැනින් මිදී නිදහස් වෙනවා දස සංඥා අහගත්ත පුද්ගලයා. දැන් මේ දස සංඥා විස්තර කරනවා. දස සංඥා අහගෙන භාවිතයට ගන්න උපකාර වෙන ආකාරයට, කතමා දස අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා, ආනාපානස්සති. දැන් ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ, ආනාපානසති කියන්නේ සංඥාවක්ද? ආනාපානසති කියන්නේ සංඥාවක්ද? සංඥාවක් නෙමෙයි. එහෙනම් අනිත් නමේමත් සංඥාවක්ද? අපි හිතමු දැන් අනිච්ච සංඥා කියන්නේ එකක්, අනත් සංඥා කියන්නේ එකක්, අසුභ සංඥා කියන්නේ එකක්, ආදීනව සංඥා කියන්නේ එකක්, වහාන සංඥා තව එකක්, විරාග සංඥා තව එකක්, නිරෝධ සංඥා තව එකක්, සබ්බ ලෝකේ අනබිරත සංඥා තවත් එකක්, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා තවත් එකක්, ආනාපාන සති තවත් එකක්. හරිද? වැරදි. සංඥාව එකයි, සංඥාව පිළිබඳව තමයි මේ කරුණු 10ක් කියලා තියෙන්නේ. ඔන්න ඕකයි තේරුම් ගන්න. සංඥාව කිව්වහම ඇහැට රූප සංඥා, කනට සද්ද සංඥා, නාසයට ගන්ධ සංඥා, දිවට රස සංඥා, කයට පහස සංඥා, මනසට ධම්ම සංඥා. එතකොට අන්න ඒ සංඥා තමයි කොහෙ කිව්වත් සංඥා. ඉතින් ඒක නිසා මේ සංඥාව මාගදී භාෂාවේ තියෙනවා. දැන් අනිච්ච සංඥා, අනත්ත් සංඥා කියලා මේ පැත්තින් ඉඳන් මේ පැත්තට ලිව්වට මේකේ ධර්මාර්ථය ගන්නේ මේ පැත්තින් ඉඳන් මේ පැත්තට. ඒ අනුව අනිච්ච සංඥා කියලා කිව්වට මෙතන තියෙන්නේ සංඥාවේ අනිච්ච තේරුම් අරගෙන සංඥාවේ නිච්ච බව බැහැර කරනවා. අනිච්චානුපස්සී විහෙරති, නිච්ච සංඥං පජහති. ඒකයි අනිච්ච සංඥා. අනත්ත් සංඥා කිව්වහම අනත්ත් සංඥාවක් කියලා එකක් අනාත්ම සංඥාව කියලායි පරිවර්තනය කරලා තියෙන්නේ. අර අනිච්ච සංඥා කියන එක අනිත්‍ය සංඥාව කියලා තමයි පරිවර්තනය. හරියයිද? වැරදි. අනිත්‍ය සංඥාව කියලා එකක් බුදුහාමුදුරුවෝ නම් කොහෙවත් දේශනා කරලා නැත. බැරි වෙලාවත් අනිත්‍ය සංඥාව කියලා එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරා නම් අපිට අද නිවන් දකින්න හම්බෙන්නේත් නැත. මෙතන තියෙන්නේ අනිච්ච සංඥා නෙවෙයි, සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා සංඥාව කෙරෙහි හිතේ ඇති වෙච්ච නිච්ච බව අත්හරිනවා. නිච්ච සංඥං පජහති, අනිච්චානුපස්සී විහෙරති. අන්න අනිච්ච සංඥා. ඊගාවට අනත්ත් සංඥා. මොකද්ද අනත්ත් සංඥා කියන්නේ?
අනාත්ම සංඥාවද? නැහැ. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා සංඥාව අත්තසේ ගැනීම නවත්තනවා. අත්ත සංඥම් පජහති අනත්තානුපස්සී විහෙරති. ඊගාවට තියෙනවා අසුභ සංඥා. අසුභ සංඥා කියන්නේ අපි සිංහලෙන් නම් මොනවද අසුභ සංඥා? ගමනක් යන්න යද්දි උළුවස් උඩ ඉඳලා හුණෙක් කෑ ගැහුවොත් මලගෙදරක ගිහින් එද්දි කළු පාට පූසේ පාර පැන්නොත් තුම්මං හන්දියකින් වල්ලූරෙද්දිවොත් අසුභ සංඥා. ඒක තමයි අපි දන්න අසුභ සංඥාව. ඒ අසෙන් අර වැරදියට පරිවර්තනය කරපු දේවල් කරපින්නාගෙන ආරණ්‍ය සේනාසනවලත් භාවනා මධ්‍යස්ථානවලත් පන්සල්වලත් තවත් අසුභ සංඥාවක් උගන්වනවා. මොනවද? අර පිළිකුල් කරන්න, අප්‍රිය කරන්න, වමනේ යවන්න, දානි පූජා කරාම ඒක බලුවමනෙට සමාන කළා කණ්ඩ කියනවා. ඊට වඩා හොඳයි බලුවමනේ කෑවන. අච්චරාල සද්ධාවෙන් ගෞරවයෙන් හදලා ගෙනත් දෙන දේ බලුවමනේ කළා කනවා නම් ඊට වඩා රුපියලක්වත් වියදම් යන්නේ නැහැ. බලුවමනේ බල්ලවමනේ කරවල කෑවන. දැන් ඇත්තටම ඒ ගන්න දාන්නේ බලුවමනේ වගේ නම් ඒ තරම්ම සමාන කරනවා නම් ආයෙත්ින් වගේ කපලා බලුවමනේ කෑවා නම් ප්‍රශ්නයක් හිතින්න පුළුවන්ද? පුළුවන්ද? බලුවමනේ කෑවා නම් ප්‍රශ්නයක් හිතින්න පුළුවන්ද? උත්තරයක් දෙන්නකෝ බලන්න. හැබැයි ප්‍රශ්නයක් හිතිනවා. දැන් බැරි වෙලාවත් උපාසක උපාසිකා දානකට බලුවමනේ අරන් ගියොත් හැමදාම වගේ වගේ කියන්නේ කන්නේ කියලා මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි දන්නවා බලුවමනේ වගේ කී කියා කෑවට ඒක හිත රවටා ගැනීම පමණයි කියලා. බලුවමනේ වගේ කී කියා කනවා ඇත්තටම බලුවමනේ ආවොත් කන්නේ නැහැ. එහෙනම් අර ඊයේ කියපු සාවජ්ජෝද නැද්ද? බොරුවක්ද නැද්ද කරන්නේ? හිත රවට්ටා ගන්නවද නැත්ද? ඒ වුණාට අන්න ඒක තමයි අද සම්මතයෙන් පාවිච්චි කරන අසුභ සංඥාව. ඒක තමයි අසුභ සංඥාව කියලා සම්මතයෙන් පාවිච්චි කරන්නේ. ඕකයි තේරුම් ගන්න ඕන. නොයෙකුත් දේවල් තියෙනවා අසුභ සංඥා කියලා. නොයෙකුත් නොයෙකුත් ආකාරයට හුණු කෑ ගහනවා නම්, උළු මොකෑ ගහනවා නම් ඔන්න අසුභ සංඥා. ඒව නෙමේ මෙතන තියෙන්නේ සංඥාවක් කෙරෙහි හිතේ ඇති වෙච්ච සුන්දර බව සුභ බව හිතෙන් අත්තරිනවා නම් අන්න ඒක තමයි අසුභ සංඥා. සංඥාවක් කෙරෙහි හිතේ ඇති වෙච්ච සුන්දර බව සුභ බව අත්තරින එක තමයි අසුභ සංඥා. ඊගාවට දැන් මෙතන තියෙනවා තවත් ඊගාව එක ආදීනව සංඥා. මේ සංඥාවේ ආදීනව මෙනෙහි කරලා සංඥාව ආස්වාදනය කිරීමෙන් මිදී නිදහස් වීම සමයි ආදීනව සංඥා. සංඥාව පිළිබඳව ආදීනවානුපස්සී විහෙරති. ඊගාවට තියෙනවා ප්‍රහාන සංඥා. සංඥාව දිගේ රෝධ ගහලා සංඥාව භාවිතයට ගන්නා වෙනුවට සංඥාව ප්‍රහාණය කරනවා. ඒ අනුව හිත කිලුටු වෙන සංඥාවක් නම් විතරයි බෑර කරන්නේ, අසේවිතබ්බා කරන්න. ඒකයි මෙතන තියෙන්නේ. ඊගාවට විරාග සංඥා. විරාග සංඥා කියලා කියන්නේ සංඥාව කෙරෙහි ඇති වෙච්ච රාගයෙන් වෙන් වෙලා විරාග කියන තත්වයට පත් වෙනවා. නිරෝධ සංඥා කියන එක සංඥා නිරෝධ කරනවා. එහෙම නෙමේ, සංඥාවක් දිගේ රෝධ ගැහිම නවත්තනවා. නිරෝධ සංඥා. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක ටිකක් ගැඹුරු තැන. ඒක අපි වෙනමම විස්තර කරනවා. සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. යම් සංඥාවක් දිගේ සංකාර කරලා යමක් නිශ්චිතසේ ගත්තහම
ඒක නිශ්චිත සේ පවත්ව ගන්න බැරිව අනිච්චා තත්ත්වයට පත්වෙන ආකාරය මෙනෙහි කරනවා. අවසාන වශයෙන් ආනාපානසති, ආනාපානසති සමාධියේ පිහිටා. දැන් මේ ඔක්කොම කියන්නේ මොනව කරගන්නද? අර නන්දිරාගයෙන් පංචස්කන්ධේ උපාදානය කරගන්න පුද්ගලයාට එයින් මිදී නිදහස් වෙන්න. ඊගාවට දැන් මේවා විස්තර ඇතුව කියනවා. කතමාච ආනන්ද අනිච්ච සංඥා. මොකද්ද ආනන්ද? අනිච්ච සංඥා. සංඥාවේ අනිච්ච කියන්නේ ඉදානන්ද බික්කු. දැන් ඔබ හොඳට බලන්න, දැන් මේ ඉදානන්ද බික්කු කියනවා මිසක් අර ගිනිමානන්ද හාමුදුරන්ට කියනවා නෙමෙයි. බික්කු කිව්වහම ඕනෑම බික්කුවා. එක්කෙනෙක් විතරයිද? නෑ. දැන් කියනවා ඉදානන්ද බික්කු, අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, ඉතිපටි සංචික්කති. දැන් මේකත් අපි බලමුකෝ, සම්මතයේ තියෙන පරිවර්තනය මොකද්ද? ආරණ්‍යකට යන්න ඕනේ, ගහක් මුලකට යන්න ඕනේ, මිනිසුන් නැති හිස් ගෙදරකට හෝ කනත්තකට. අර ඇඳෙන්න කිට ගන්නවත් බැරි පුද්ගලයාට මොනවද මේ කියන්නේ? ඈ, දැන් අර පරිවර්තනයේ තියෙනව නේද? මේක ආබාධිකයි, දුක්ඛිතයි, බාලයි, ගිලානයි, කිසිම දෙයක් නැහැ. දැන් බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා බලන්න යන් කියලා. ඒ කියන්නේ ලෙඩාට එන්න විදිහක් නැහැ. තේනුප සංකමුතු අනුකම්පං උපාදායති කියලා බලන්න යන් කියන. එතකොට දැන් ඒ ලෙඩාට එන්න විදිහක් නැහැ පරිවර්තනයේට අනු. දැන් ඇඳෙන්න කිටගෙන බුදුහාමුදුරුවෝ ගාවට එන්න බැරි ගිරිමානන්ද හාමුදුරුවන්ට කියනවලු, ආරණ්‍යකට යන්න ඕනේ, ගහක් මුලකට යන්න ඕනේ, සුඤ්ඤාගාරයකට. දැන් කොහෙද මේ ඉන්නේ? ඉන්නේ චේතවනාරාමේ. ආය යන්න ආරණ්‍යයක් තියෙනවද? නැහැ. ඉතින් ඒක නිසා ආරණ්‍යකට යන්න ඕනේ, ගහක් මුලකට යන්න ඕනේ, හිස් තැනකට යන්න ඕනේ. ඔන්න කියන වැඩි. ඊට පස්සේ මොකක් කරන්න කියනවද? ඊට පස්සේ කියනවා පරිවර්තනයට අනුව නම් ඉතිපටි සංචික්කති. දැන් මේකේ පරිවර්තකය කරලා තියෙන්නේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා. මාගදී භාෂාවේ අනිච්ඡං කියන එකයි සිංහලෙන් පරිවර්තකය අනිත්‍යයි කියලා කරලා තියෙන පරිවර්තනයයි අහසට පොළොව වගේ දෙක. මේ ඉච්ඡ තේරුම් ගන්න ඕන. ඔබ සියලු දෙනා තුළම ක්‍රියාත්මක වෙනවා කැමැත්ත, ඉච්ඡ. ඔය බාහිර ලෝකයේ ක්‍රියාත්මක කරවීම පිළිබඳව කැමැත්තක් ඔබ තුළ මතුවෙනවා. ඒ ඉච්ඡට ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දොරවල් හයෙම පටිච්ච වෙනවා. චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධං, ජීවාච පටිච්ච රසා, කායංච පටිච්ච පොට්ටබ්බේච, මනාච පටිච්ච. දැන් පටිච්ච වුණාම, කැමැත්තෙන් බැඳුනාම, ඒ අරමුණ කැමති පරිදි සේවනය කරමින් ඉදිරියට යනකොට ඔබේ හිත අර ඉච්ඡ පටිච්ච කියන දෙකම ඉක්මවලා ගිය අභිච්ඡ කියන තත්වයකට පත් වෙනවා. ගැඹුරු කැමැත්ත. ඒ කැමැත්ත ගැඹුරින්ම හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි අභිච්ඡ. අභිච්ඡ වුණාම ඔය ඇහෙන් රූපයට, කනෙන් ශබ්දයට, නාසයෙන් ගඳ සුවඳට, දිවෙන් රසට, කයෙන් පහසට, මනසින් අරමුණට තද උභයං පටි ඉච්ඡ බවට පත් වෙනවා. තද කිව්වේ තදින්ම. උභයං කියන්නේ ඔය ඇහෙන් රූපයට, කනෙන් ශබ්දයට, නාසයෙන් ගඳ සුවඳට, දිවෙන් රසට, කයෙන් පහසට, මනසින් අරමුණට. පටි කියන්නේ බැඳෙනවා, ඉච්ඡ කියන්නේ කැමැත්තෙන්. එතකොට ඇතුළාන්තයේ තියෙන දොරවල් හයෙන් බාහිර අරමුණු හයට කැමැත්තෙන්ම තදින්ම බැඳෙනවා. තදූපයන් පටිච්ච වෙනවා. තදූපයන් පටිච්ච වෙලා තවදුරටත් ඒ අරමුණ සේවනය කරනකොට, ආස්වාදනය කරනකොට රාගයක්, ද්වේෂයක් හෝ මෝහයක් තමන්ගේ අධ්‍යාත්මය තුළ නිච්ච වෙනවා. නිශ්චිත වූ කැමැත්තත් තත්ත්වයට පත් වෙනවා. ඒකයි නිච්ච. නමුත් නිච්ච කරගත්තට ඒ සංඥාව නිච්චසේ පවත්වාගෙන යන්නට සුදුසු වෙන්නේ නැහැ. විපරිණාමයට පත් වෙන නිසා අනිච්ච බවට පත් වෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේහි
නානාභාවෝ විනාභාවෝ. දස ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුව මේක දේශනා කළා. ඒ අනුව මේ අනිච්ච තේරුම් අරගෙන නිච්ච බව හිතෙන් අත්හරින එක තමයි මේ කියන්නේ. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතෝවා, දැන් මේ අනිච්ච මෙනෙහි කරලා නිච්ච බව අත්හරින්න නම් ඔය හිත රණබිමක ධාවනය වෙන ගමන් ඒව කරන්න බෑ. හිත රණබිමෙන් මුදවා නිදහස් කරගන්න වෙනවා. ඒකයි අරඤ්ඤ ගතෝවා, රුක්කමූල ගතෝවා කියන්නේ. බාහිරින් ආගන්තුකව හිතට එන උපකෙලෙස් වලින් හිත ආරක්ෂා කරගන්න වෙනවා. ශුන්‍යාගාර ගතෝවා කියන්නේ මොහතකට හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය කරගන්න වෙනවා. ඒ අනුව ඉතිපටි සංචික්කති කිව්වහම මේ විදිහට යෝනිසෝ මනසිකාරයේ මෙනෙහි කරන්න කියනවා. කොහොමද? රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. නිච්චසේ ගන්නට යන පංචස්කන්ධේහිම අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච බව හිතෙන් අත්හරිනෝ. ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහරති. අනිච්ච අනුපස්සනා කරලා පංචස්කන්ධ උපාදානය කෙරෙහි හිතේ ඇතිවෙච්ච නිච්ච බව අත්හැරලා පංචස්කන්ධ උපාදානයෙන් මිදී පිරිසුදු බවට පත් වෙනවා. ඒකයි මේ සුයනු තියෙන්නේ. පංචසු උපාදානස්කන්ධේසු කියන්නේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී පිරිසුදු බවට පත් වෙන ආකාරයට අනිච්චානුපස්සී විහරති. අයං වුච්චත ආනන්ද අනිච්ච සංඥා, මෙන්න මේකට කියනවා ආනන්ද අනිච්ච සංඥා කියලා. ඊගාවට කියනවා කතමාචා ආනන්ද අනත්ත සංඥා. මොකද්ද ආනන්ද? මේ සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා සංඥාවේ අත්ත බව ප්‍රහාණය කරන්නට අනුගමනය කළ යුත්තේ. ඉදානන්ද බික්කු, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කය කරන්නට ඇප කැප වෙන පුද්ගලයාට කියනවා බික්කු. දැන් මේ බික්කුව එතනදිත් අරඤ්ඤ ගතෝවා, රුක්කමූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා, හිත රණබිමෙන් මුදවා නිදහස් කරගෙන ආගන්තුක උපකෙලෙස් වලින් හිත ආරක්ෂා කරගෙන මොහතකට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය තත්වයකට හිතපත් කරගෙන මේ විදියට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න කියනවා. කොහොමද? චක්කුං අනත්තා රූපා අනත්තා, සෝතං අනත්තා සද්දා අනත්තා, ගානං අනත්තා ගන්ධා අනත්තා, ජීවා අනත්තා රසා අනත්තා, කායා අනත්තා පොට්ටබ්බා අනත්තා, මනෝ අනත්තා ධම්මා අනත්තා. මොනවද මේ කියන්නේ? චක්කුං අනත්තා රූපා අනත්තා, ඇහැයි රූපයයි. සෝතං අනත්තා ශබ්දා අනත්තා, කනයි ශබ්දයයි. ගානං අනත්තා ගන්ධා අනත්තා, නාසයයි ගඳ සුවඳයි. ජීවා අනත්තා රසා අනත්තා, දිවයි රසයි. කායා අනත්තා පොට්ටබ්බා අනත්තා, කයයි පහසයි. මනෝ අනත්තා ධම්මා අනත්තා, මනසයි ධම්මතාවයයි අනත්තා. අනත්තා කියන්නේ අනාත්මයි කියන එක එහෙම නෙමේ. අනත්තා කියලා කියන්නේ මම කොට මගේ කොට මගේ සන්තකයේ තියාගන්නට බෑ හේතුව විපරිණාමයට පත් වෙන. විපරිණාමයේ නිවැරදිව තේරුම් ගත්තොත් තමයි අනත්ත තේරුම් ගත්තා වෙන්නේ. නැතුව අනාත්ම කතාවක් මෙතන නෑ. ඉති ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු, මේ හය ආකාර වූ අධ්‍යාත්මික බාහිර ආයතනික රටාව පිරිසුදු වෙන ආකාරයට අනත්ත අනුපස්සී විහරති. අනත්ත අනුපස්සනා කරලා අත්ත බව හිතෙන් වෙන් කරලා අත්තරින්න ඕන. අත්ත සංඥම් පජාති අනත්ත අනුපස්සී විහරති කියලා බුද්ධ දේශනාවෙම තියෙනවා. අයං වුච්චත ආනන්ද අනත්ත සංඥා, මෙන්න මේකයි ආනන්ද අනත්ත සංඥා. ඊගාවට කතමාචානන්ද අසුභ සංඥා, මොකද්ද ආනන්ද සඤ්ඤාවේ සුභ බව සුන්දර බව අත්හරින්නට අනුගමනය කළ යුත්තේ? ඉදානන්ද බික්කු, ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරන් නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. පරිවර්තකයෝ කිව්වේ මොකක් කියලාද? පස්විකයි.
නමුත් පස්විකන්ද එහෙම නෙමෙයි තියෙන්නේ. පච්චවෙක්කති කියන්නේ පච්චවෙක්කා කිරීම, ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒ අනුව මෙතන දැන් කියනවා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කය කරන භික්කුව ඉමමේව කායන්. ඔන්න දැන් කායන් තියෙනවා. මොකද්ද කායන් කියන්නේ? දැන් කලින් කිව්වා නේද අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කියලා. අධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. දැන් ඔය අධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6ට පටිච්ච වුණාම මොනවා වෙනවද? විඥානකාය 6ක් උපදිනවා. විඥානකාය 6ක් ඉපදුනාම සම්පස්සකාය 6ක් උපදිනවා. සම්පස්සකාය 6ක් උපදුනාම වේදනාකාය 6ක් උපදිනවා. වේදනාකාය 6ක් ඉපදුනාම තණ්හාකාය 6ක් උපදිනවා. දැන් ඔක්කොම කාය 36යි. දැන් ඔය කාය 36 වර්තමාන මොහොතක ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒකයි කිව්වේ කායං. නැතුව මෙතන මේ කය ගැන එහෙම නෙවෙයි කියන්නේ. ඔය කාය 36ම ක්‍රියාත්මක කරන්නේ උද්දම් පාදතලා කියන්නේ. උද්දම් කියන්නේ ඉහළ, පාදතලා කියන්නේ මේ යටිපතුල් දක්වා, පාදතලාව දක්වා. අදෝ කේසමත්තකා කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා තච පරියන්තං. තචෝ කිව්වේ හම. තච කියන්නේ මාගදී භාෂාවෙන් පිටහම. පිටපොත්තෙන් පූර්ණ වශයෙන්ම වැහිලා තියෙන පූරන් නානප්පකාරස්ස, නානප්‍රකාර වූ දේවල් තියෙනවා. ඒ කෙරෙහි හිතේ පවතින සුන්දර බව, සුබ බව අත්තරෙන ආකාරයට ප්‍රතිවේක්ෂා කරනවා කියන එකයි. අසුචිනෝ පච්ච වෙක්කති. අසුචිනෝ පච්ච වෙක්කති. මේක අසුචියයි පස්විකයි කිව්වොත් නම් මොකද කරන්න වෙන්නේ? ඈ, අසුචියයි පස්විකයි කිව්වොත් මොකද කරන්න වෙන්නේ? අසුචියයි පස්විකයි කිව්වොත් අසුචි පසුයි එකට අනලා විකණ්ඩ වෙනවා. නිවන කෙසේ වෙතත් ලෙඩක් හැදෙනවා. මේ ආබාධයෙන් මිදී නිදහස් වෙන්න නම් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් තියෙනවා අසුචිනෝ පච්චවෙක්කති, සුන්දර බව, සුබ බව අත්හැරෙන ආකාරයට යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රතිවේක්ෂා කරනවටයි අසුචිනෝ පච්චවෙක්කති කිව්වේ. ඒ අනුව දැන් තියෙනවා අත්ති ඉමස්මින් කායේ. අත්ති ඉමස්මින් කායේ කියන්නේ මේ කයෙහි කියන එක එහෙම නෙමේ. මොකද්ද කායේ කියන්නේ? ඉස්සල්ලත් කිව්වා ච විඤ්ඤාණකායා, ච සම්පස්සකායා, ච වේදනාකායා, ච තණ්හාකායා. ඔය කායේ කාය ක්‍රියාකාරීත්වය තමයි මේ කායේ කියන්නේ. මේ ක්‍රියාකාරකම් 36ම කරන්නේ මොනවා පිළිබඳව, මොනවා අරමුණු කරගෙන, මොනවා උපකාර කරගෙනද? මෙන්න මේ කියන දේවල් උපකාර කරගෙන. මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචූ, මන්සන්, නහාරු, අට්ටි, අට්ටි මිජ්ජම්, වක්කං, අදයන්, යකනං, කිලෝමකං, පියකම්, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, අසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තන්ති. අවසාන වශයෙන් මුත්‍රා, මුත්තන්ති. එතකොට දැන් මේ තියෙන්නේ කයෙහි තියෙන දේවල් වුණාට කායේ කියන්නේ කය එහෙම නෙමේ. කායේ කියන්නේ ක්‍රියාවේ වේගය. කයට කියන්නේ මාගදී භාෂාවෙන් ශරීරය. බැරි වෙලාවත් මෙතන කිව්වා නම් අත්ති ඉමස්මින් ශරීරේ කේසා ලෝමානක, අන්න හරි. නමුත් කායේ කියන්නේ ක්‍රියාවේ වේගය. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් යම් ආකාරයකට අර පෙරේදත් කියවූ ආකාරයට නන්ද කුමාරයාට ජනපද කල්යාණිව දැකලා අභිජ්ජාවක් හිතේ උපත ලබන වෙලාවේ නන්ද කුමාරයාට මෙනෙහි කරන්න පුළුවන් වුණා නම් මේ කේසා ලෝමානක දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජම් වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසු අසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති කියන මේ කුණප කොටස් 32 මෙනෙහි කළා. සුන්දර බව, සුභ බව, අර ජනපද කල්යාණි කෙරෙහි ඇතිවෙච්ච සුන්දර බව, සුභ බව ඒ කූඩුව බෙදලා බලලා හිතෙන් අත්හරින්න පුළුවන් වුණා නම් අන්න අසුචිනෝ පච්චවෙක්කති. අන්න ඒකයි අසුභානුස්සතිය.
අයං උච්චතානන්ද අසුභ සංඥා. මේකේ තියෙනවා ඉති ඉමස්මින් කායේ අසුභානුපස්සී විහරති. ඔන්න වචනෙම්ම කියනවා මේ මොකක් කියලාද? අසුභානුස්සතිය. අසුභානුපස්සී විහරති අයං උච්චතානන්ද අසුභ සංඥා. අන්න ඒකයි සංඥාවේ සුභ බව සුන්දර බව අත්හැරලා අසුභ අනුපස්සනා කිරීම. කතමාචානන්ද ආදීනව සංඥා. මේක තමයි වැදගත්ම ඊගාව එක. කතමාචානන්ද ආදීනව සංඥා. දැන් ආදීනව සංඥා කිව්වහම සංඥාවේ ආදීනව තේරුම් අරගෙන සංඥාව ආස්වාදනය කිරීමෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. එතනත් දෙකක් තියෙනවා. එකක් අසේවිතබ්බා, අනික සේවිතබ්බා. ආදීනව මෙනෙහි කිරීම සේවිතබ්බා, ආස්වාදය මෙනෙහි කිරීම අසේවිතබ්බා. මහා සලායතනික සූත්‍රයේත් මේක පැහැදිලිව දේශනා කළා. ඒ අනුව ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ඉතිපටි සංචික්කති, බහූ දුක්ඛෝ අයංකායෝ බහූ ආදීනවෝ. බොහෝ දුක් සහිතයි, බොහෝ ආදීනව සහිතයි මොනවෙන් කටයුතු කිරීමද? මේ ක්‍රියාවේ වේගයෙන්, වේදනාවෙන්, ආවේගයෙන්, චිත්තාවේගයෙන්, වේමත්තතාවයෙන් මත් වෙලා කටයුතු කිරීම. ඒකයි කායෝ. අර කාය තිස්සයෙන් කටයුතු කිරීම බොහෝ දුක් සහිතයි, බොහෝ ආදීනව සහිතයි. දැන් නමුත් ඔය ක්‍රියාවේ වේගයෙන් කටයුතු කරන පෘථජ්ජන අසුතුවත් පුද්ගලයාට ඕක අනිප්පැත්ත. බහූ සුකෝ අයංකායෝ බහූ අස්සාදෝ කියලා තමයි පෘථජ්ජන පුද්ගලයාට හිතෙන්නේ. බොහෝ සුකයි, බොහෝ ආස්වාදනීයයි. අපි දැන් මේකේ තියෙනවා ඉති ඉමස්මින් කායේ මේ ක්‍රියාවේ වේගයට වහල් වෙලා ආස්වාදනයෙන් කටයුතු කරාම විවිධා ආබාධා උපජ්ජන්ති. විවිධ වූ ආබාධ ඔය ගත තුළ උපත ලබනවා. සෙයතිදං චක්කුරෝගෝ, සෝතරෝගෝ, ගානරෝගෝ, ජිවහාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ, කන්නරෝගෝ, මුකරෝගෝ, දන්තරෝගෝ, ඔට්ටරෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චිරෝගෝ, මුච්චා, පක්කන්දිිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, නකසා, විතක්චිකා, ලෝහිතම්, පිත්තන්, මදුමේ හෝ, අංසා, පිළකා, බගන්දලා, පිත්ත සමුට්ටානා ආබාධා, සෙම්ම සමුට්ටානා ආබාධා, වාත සමුට්ටානා ආබාධා. ඔන්න සාරාංශයමත් කියනවා. දැන් මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනකොට ඔබේ ඔය කරජකාය තුළ ක්‍රියාත්මක වෙන සතර මහා ධාතු භූත කිලුටු වෙනවා, විසම වෙනවා, විකෘති තත්ත්වයට පත් වෙනවා. සතර මහා ධාතු භූත කිලුටු වුණාම වාපිත්සෙම් කුපිත වෙනවා, විසම වෙනවා, විකෘති තත්ත්වයට පත් වෙනවා. රාගයෙන් කටයුතු කළොත් සෙම කුපිත වෙනවා, ද්වේෂයෙන් කටයුතු කළොත් පිත කුපිත වෙනවා, මෝහයෙන් කටයුතු කළොත් වාතය කුපිත වෙනවා. ඒ අනුව රාගයෙන් කටයුතු කරන්න කටයුතු කරන්න සෙම්ම සමුට්ටානා ආබාධා. ද්වේෂයෙන් කටයුතු කරන්න කටයුතු කරන්න පිත්ත සමුට්ටානා ආබාධා. ඔය පිළිකා වගේ දේවල් හැදෙනවා. මෝහයෙන් කටයුතු කරන්න කටයුතු කරන්න වාත සමුට්ටානා ආබාධා. වාත රෝග හැදෙනවා. එතකොට ඔය හෙළවෙද ගමේ කියන 890ක් රෝග, 990ක් රෝග, 108ක් වූ රෝග හැදෙන්න මුල මොකද්ද? මේ ක්‍රියාවේ වේගයෙන්, වේදනාවෙන්, ආවේගයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, වේමත්තතාවයෙන් කටයුතු කිරීම. ඒකයි මේක කියන්නේ. ඊගාවට සන්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා. උෘතු විපර්යාසයන් වලට පත් වෙනකොට විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කර්ම විපාක, කම්ම විපාකජා ආබාධා, සීතං උන්නං ජිගජ්ජා පිපාසා උච්චාරෝ පස්සාව. මොකද්ද උච්චාරෝ පස්සාව කියන්නේ? වැසිකිලි කැසිකිලි යනවා. දැන් ඒකත් මෙතන බහු දුක්ඛෝ බහු ආදීනෝ යටතට කියලා තියෙනවා. දැන් මේක මෙනෙහි කරන ආකාරය අපි පොඩි උදාහරණයකින් ගන්න ඕන. දැන් අපි හිතමු ඔබ මාතරින් වාහනයක, මාතර ඉඳන් දැන් කඩවත බලා එන්න එනවා හයිවේ එකේ.
දැන් මාතරින් හයිවේකට දැම්මා. දැන් ඔබ එනවා, ඔබේ රියදුරු මහත්තයා එහා පැත්තේ ඉන්නවා. අපි හිතමුකෝ ඔබ එන්නේ මොකක් හරි පොඩි කාර් එක, එහා පැත්තෙන් රියදුරු ඉන්නවා, සමහර විට ස්වාමි පුරුෂයා, භාර්යාව, ඔබ මෙහා පැත්තෙන් ඉඳගෙන ඉන්නවා. මේ වාහනේ, මේ කාර් එකේ අර දොරේ වතුර බෝතලේ තියෙන තැන බීම බෝතලයක් තියෙනවා, සමහර විට කොකාකෝලා බෝතලයක් තියෙනවා. දැන් මේ කොකාකෝලා බෝතලේ ඇහෙන් දැක්ක ගමන් මීට පෙර කොකාකෝලා බීලා තියෙනවා, ඒ රසය දන්නවා, ඒ ආස්වාදය දන්නවා. දැන් ඒ ආස්වාදය තමන්ගේ අධ්‍යාත්මයට විතක්ක විචාර හැටියට උපදිනවා. අන්නාර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. චක්කු විඥානය ක්‍රියාත්මක වෙනවා කියන්නේ දැන් මේක කොකාකෝලා බව හඳුනාගත්ත ගමන් ඒෂණේම්ම ජීවාච පටිච්ච රසාච උප්පජ්ජති ජීවා විඥාන. චක්කු විඥානයේ ජීවා විඥානයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අනුව දැන් ජීවාච පටිච්ච රසාච උප්පජ්ජති ජීවා විඥානං. ඒ අනුව දැන් තමන්ට වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් උපදිනවා. දැන් මේ කොකාකෝලා එක අරන් බොණ්ඩමයි හිතෙන්නේ. දැන් කෙල ගිලෙනවා, දැන් රසය මැවෙනවා, දිව සූදානම් වෙනවා, දැන් බොණ්ඩමයි හිතෙන්නේ. මොකද කරන්නේ? මේකේ ආස්වාදයමයි මෙනෙහි වෙන්නේ. දැන් කරන්න වැඩකුත් නැහැ, තමන්ට තියෙන්නේ එහා පැත්තේ සීට් එකේ ඉඳගෙන යන්න විතරයි. මේ විවේකයෙන් යන අතරේ කොකාකෝලා බෝතලේ මුඩි ඇරලා බිව්වා නම් බහූසුකෝ අයංකායෝ බහු අස්සාදු, බොහෝ සුඛයි බොහෝ ආස්වාදනීයයි. එහෙමද නැද්ද? එහෙම තමයි. අන්න දැන් අර බෝතලේ අරගන්නවා, උගුරක් බීලා තියෙනවා. සෑහීමකටපත් වෙනවද? අර ක්‍රියාවේ වේගයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. තව ටිකක් බලනවා. අර ඇටි කෙහෙල් කාපු උගුඩු වගේ කතාවේ, උගුඩු ඇටි කෙහෙල් කන වෙලාවේ වගේ දැන් එක උගුරක් බොනවා, දෙකක් බොනවා, අහා කමන්නෑ කියලා දැන් මුළු බෝතලේම බොනවා. මේ වැඩේට යයි විනාඩි 5ක්. ඔය බෝතලේම බොන්න උපරිමයයි විනාඩි 5ක්. ඔන්න ආස්වාදය. ඔච්චරයි ආස්වාදය. දැන් බහු ආස්වාදයක් තියෙනවද? බහු සුඛයක් තියෙනවද? නැහැ. හැබැයි ඒ වෙලාවේ හිතෙන්නේ නම් බහු සුඛයි බහු ආස්වාදයි. ඒක තමයි අර ක්‍රියාවේ වේගයෙන් මත් වුණාම, කාමච්ඡන්දයෙන් මත් වුණාම හිතට දැනෙන්නේ මේ විදියට. දැන් ඔය විනාඩි 5 බීලා තව විනාඩි 10ක් විතර යද්දි මොකද වෙන්නේ? දැන් අර බීපු, අපි හිතමුකෝ මිලිලීටර් 500ක් බිව්වයි කියලා. දැන් ඒ මිලිලීටර් 500 බෑර කරන්න ඕන. දැන් මුත්‍රා පිට කරන්න ඕන. ඉන්නේ කොහෙද? හයිවේ එකේ. කොහෙට යනකම් යන්න වෙනවද? වැලිපැන්නට යනකම් යන්න වෙනවා. දැන් තව පැයක්, පැය එකමාරක්වත් යනවා වැලිපැන්නට. සුඛේ ආස්වාදයේ විනාඩි 5යි. බඩ පැලෙනකම් ඉවසාගෙන ඉන්නවා. අන්න ඒකයි කිව්වේ බහු දුක්ඛෝ අයංකායෝ බහුවාදීනෝ. ඔන්න ඕකයි උච්චාරෝ පස්සාවෝ කියන එකත් මේ සූත්‍රයේ දාලා තියෙන්නේ. දැන් අර උච්චාර පස්සාව තමයි මල මුත්‍රා කිරීම. දැන් මුත්‍රා කරන එක ආබාධයක් බවට පත් වුණා. මොකද නුසුදුසු වෙලාවේ නුසුදුසු ආස්වාදයට වහල් වෙලා ක්‍රියාත්මක වෙච්ච නිසා. දැන් බැරි වෙලාවත් අර කොකාකෝලා එක බොන්න හිතෙන වෙලාවේ ආදීනව මෙනෙහි කළා, ඒක බොනකොට ලැබෙන ආස්වාදයේ මෙනෙහි කිරීම නතර කළා නම් අර කොකාකෝලා එක බොන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ. ගමන යනකම් ඉඳලා පහසුකම් අනුව ඇලීමෙන් තොරව සමහර විට කොකාකෝලා බොනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඔබ යථාපරිදි තේරුම් ගන්න ඕනේ මේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදනයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාවේ වේගයෙන් කටයුතු කරාම තමයි මේ කියන 108ක්, 90ක්, 80ක් සියලු රෝග හැදෙන්නේ.
අපි තවත් එක උදාහරණයක් ගමු. අපීතමු දැන් ඔබ යම් ආකාරයකට අන්තවාදීව අන්තගාමීව දේශයක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇති කරගෙන ඒ දිගේම රෝධ ගගහා ආවේගයෙන් මත් වෙනවා. දැන් කෙලවරක් කරන්න නැතුව දිගින් දිගටම මත් වුණොත් අර කියන මේකේ මේ කියන සීස රෝගෝ කියන ඔළුව කැක්කුම එනවද නැද්ද? එනවා. මොකද්ද මුල? අර අසීමාන්තික ගැටීම, ද්වේෂය, වෛරය, ක්‍රෝධය. ඔන්නෝවයි මේකේ මේ තියෙන්නේ. මේ ආදීනව මෙනෙහි කළා ආශාදනයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි තියෙන්නේ. ඒ අනුව ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති. ආදීනව අනුපස්සනා කරලා ආශාදනයෙන් මෙනෙහි කිරීමෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. අයං උච්චතානන්ද ආදීනව සංඥා. ඊගාවට කියනවා අතීත සංසාර සම්බන්ධයන් වලින් මිදී නිදහස් වෙන ක්‍රමය. කතමාචානන්ද පහන සංඥා. ඉදානන්ද බික්කු උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති. දැන් ඔබ මීට පෙර අතීතයේ යමක් ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා පිනවා පිනවා ආස්වාදනය කළා නම් ඔබ විවේකයෙන් ඉන්න වෙලාවක ඒ ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා ආස්වාදනය කරපු දේ කාම විතක්කයක් හැටියට මතක සටහනක් හැටියට අලුතෙන් හිතේ උපත ලබනවා. ඒ කාම විතක්කේ ඔබ සේවනය කළොත් අර අතීතයේ ආස්වාදනය කළ පුරුදු දෙයට තව දුරටත් අලුතෙන් සම්බන්ධ වෙනවා. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒ වගේ කාම විතක්කයක් උපත ලබනවා නම් තව එක මොහොතක්වත් ඉවසන් නැතුව නාදි වාසේති කියන්නේ ඒකයි. තව එක මොහොතක්වත් ඉවසන් නැතුව කාම විතක්කයන් නම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා පජහති ප්‍රාණය කරන්න ඕනේ. විනෝදේති කියන්නේ එකෙන් වැළකෙන්න ඕනේ. ව්‍යන්ති කරෝති කියන්නේ වැය කරලා අවසන් කරන්න ඕනේ. අනභාවංගමේති කියන්නේ යලි ලියලන්නට නොදීම එයින් මිදී නිදහස් වෙන්න ඕනේ. ඊගාවට අතීතයේ ආස්වාදනය කරපු විඳවා විඳවා ආස්වාදනය කරපු දෙයක් ඔබ විවේකයෙන් ඉන්න වෙලාවක ඔබේ අධ්‍යාත්මයට ව්‍යාපාද විතක්කයක් හැටියට උපදින්න පුළුවන්. සමහර විටක ඔබේ මියපරලෝකීය ඥාති මිත්‍රයෙක් එක්කවරම ව්‍යාපාද විතක්කයක් හැටියට හිතට උපත ලැබලා ඔබේ ඒ වර්තමාන මොහොතේ දුක් බරිත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් වුණාම මේ ව්‍යාපාද විතක්කයක් හිතේ උපත ලැබුවාම තව එක මොහොතක්වත් දිවසන් නැතුව නාදි වාසේති මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩලා පජහති. ඒ අනුව විනෝදේති වැළකෙන්න ඕනේ. ව්‍යන්ති කරෝති වැය කරලා අවසන් කරන්න ඕනේ. අන භාවංගමේති යලි ලියලන් නැති තරමටම එයින් මිදී නිදහස් වෙන්න ඕනේ. මුල උදුරනවා කියන එකයි මේ කියන්නේ. ඒ අනුව උප්පන්නම් විහිංසා විතක්කම් කියන්නේ මීට පෙර ප්‍රියාප්‍රිය අතර මැනල යමක් මැනමැන ආස්වාදනය කළා. දැන් ඒක විවේකයෙන් ඉන්න අවස්ථාවක තමන් තුළ උපදිනවා විතක්කයක් හැටියට. එවන් විහිංසා විතක්කයක් උපත ලැබුවාම ඒකත් නාදි වාසේති කියන්නේ තව ඒක තප්පරයක්වත් ඉවසන් නැතුව මරණානුස්සති බුද්ධානුස්සති වඩලා පජහති ප්‍රහාණය කරන්න ඕනේ. ඒ අනුව වැළකෙන්න ඕනේ. විනෝදේති ව්‍යන්ති කරෝති වැය කරලා අවසන් කරන්න ඕනේ. යලි බිහි නොවන තත්වයට පත් කරන්න ඕනේ අනභාවංගමේති. ඒ අනුව උප්පන්නේ උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ උපනූපන් පාපී අකුසල් දහම් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති. පියවර පහකින් ප්‍රහාණය කරනවා. පළවෙනි එක නාදි වාසේති. තව එක තප්පරයක්වත් නොඉවසා ප්‍රහාණය කරන්නට තීරණය කරනවා. ඒ අනුව අනුස්සති වඩලා පජහති. එයින් වැළකෙනවා විනෝදේති. ඒක වැය කරලා අවසන් කරනවා ව්‍යන්ති කරෝති. අනභාවංගමේති කියන්නේ බිහි නොවන තත්වයට පත් කරනවා.
අයං බුච්චත ආනන්ද, මෙන්න මේකයි ආනන්ද, සංඥාව නොයිවසාම ප්‍රහාණය කරන ආකාරය, සංඥාව දිගින් දිගටම අකුසලයේ වඩා වර්ධනය වෙන විදිහට සේවනය නොකරන ආකාරය, පහන සංඥා. ඊගාවට තියෙනවා කතමාචානන්ද විරාග සංඥා. මොකද්ද ආනන්ද මේ සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගයෙන් මිදී නිදහස් වෙන්නට කළ යුතු දේ වෙන්නේ? ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. මේ රණබිමෙන් මිදී නිදහස් වෙලා හිත උපකලෙස් වලින් ආරක්ෂා කරගෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය තත්වයකට පත් කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් මේ ආකාරයට මෙනෙහි කරන්න කියනවා. කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං. මේ සන්තං ඒතං සන්තං ඒතං පනීතං කියන මේ වචන හතර විග්‍රහ කරන්ඩ සංයුක්ත නිකායේ සලායතන වගේ බුදුහාමුදුරුවෝ සූත්‍ර 112ක් දේශනා කරලා තියෙනවා. එකක් දෙකක් එහෙම නෙමෙයි. කීයක්ද? 112. මේ සූත්‍ර 112ම බුදුහාමුදුරුවෝ මේ ඒතං සන්තං ඒතං පනීතං විස්තර කරලා තියෙනවා. ඒ අනුව මේ රාගයක් ද්වේෂයක් මෝහයක් එකතු වෙන ආකාරයේ යථා පරිදි තේරුම් අරගෙන ඒ වර්තමාන මොහොතේම යලි බිහි නොවන තරමටම රාගය ද්වේෂය මෝහය මුලින්ම උදුරාස් කරනවා කියන එකයි ඒතං සන්තං ඒතං පනීතං. ඒ සඳහා කරන්න ඕන මොකද්ද? යම් කිසි කෙනෙක් යදිදං, යදිදං කියන්නේ යම් කිසි කෙනෙක් සබ්බ සංකාර සමතු, තමන් තුළ ක්‍රියාත්මක වෙන සියලු සංකාර අසුභානුස්සති මෙත්තානුස්සති වඩලා සමතයට පත් කරන්න ඕනේ. සබ්බ උපදි පටි නිස්සග්ගෝ කියන්නේ සියලු කර්ම බීජයන් ආස්වාදනයෙන් මිදී නිදහස් වීම තුලින්ම උදුරා අස් කරනවා. එහෙම නැත්නම් තව විදියකට කිව්වොත් සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙනවා මරණානුස්සති බුද්ධානුස්සති වඩලා. ඒ අනුව තණ්හාක්කයෝ විරාගෝ නිබ්බානන්ති. තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා, තණ්හාව කය කරනවා, රාගයෙන් වෙන් වෙනවා විරාගෝ, රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙනවා, බැම්ම කැඩෙනවා, නිබ්බානන්ති. අයං බුච්චතානන්ද විරාග සංඥා. ඊගාවට කියනවා කතමාචානන්ද නිරෝධ සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. රණබිමෙන් මිදී නිදහස් වෙන්න කියනවා. හිත ආගන්තුක උපකලෙස් වලින් ආරක්ෂා කරගන්න කියනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය කරගන්න කියනවා. ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් මේ විදියට ක්‍රියාත්මක වෙන්න කියනවා. කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපති පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ. කිසිදු දෙයක් දිගේ රෝධ නොගහ රෝධ ගැහිම අවසන් කරනවා, රෝධ ගැහිම නතර කරනවාට කියනවා නිරුජ්ජති. එහෙම නැත්නම් නිරෝධෝ. නිරෝධ වෙනවා නම්, සමුදය නිරෝධ කරනවා නම්, රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙනවා, බැමි තුන කැඩෙනවා, නිබ්බා නන්ති. අයං උච්චතානන්ද නිරෝධ සංඥා. මේක සංඥා නැති කරනවා එහෙම නෙමේ. සංඥා දිගේ අකුසල විතක්ක විචාර කරලා රෝධ ගැහිම නතර කරනවා. ඊගාවට තියෙනවා මේ සූත්‍රයේ තියෙන වැදගත්ම කොටස. කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. අනබිරත කියන එකේ අනිත් පැත්ත තමයි අබිරත. අබි කියන්නේ ගැඹුරින්ම, රත කියන්නේ සංකාර කරලා ඇලෙනවා. ගැඹුරින්ම සංකාර කරලා ඇලෙන අභි සංකාර තුනක් බුද්ධ දේශනාවේ සංගීති සූත්‍රයේ තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. පින්කමක් කරලා පිනෙන් අදට වඩා හෙට සැප ලබන්නට, අද නැති සැප හෙට ලබන්නට ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒක අසීමාන්තික තණ්හාවක්, අබිරතය. ඒ අනුව පුඤ්ඤාභි සංකාර කළොත් ඒත් අබිරතයටපත් වෙනවා. අර ශාප කළා දොස් දෙවල් තියලා හෙන ගහන්න ඕනේ, නයා කන්න ඕනේ කියලා, පාර්ලිමේන්තුව කඩා වැටෙන්න ඕනේ කියලා, අර දෙවැනි වේශයෙන් අපුඤ්ඤ අභි සංකාර කරනවා. ඒ වගේමයි ධානයක් ලැබලා ධානය නිච්චසේ සුඛසේ අත්තසේ අරගත්තොත් සමතයෙන්
නිච්ච සේ සුකසේ අත්ත සේ සුවයක් විඳින්න බලාපොරොත්තු වුණොත් ආනෙන්ජාබි සංකාර කරන. එතකොට අභිසංකාර තුනයි, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනෙන්ජාබි සංකාර. මේ තුනම ඉතිහාසයේත් අදත් මේ රට තුල වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ බුද්ධාගමේ කියලා මම කියන්න ඕනේ නෑ. පරිශන වාර්තාවක්ම කරලා තියෙනවා, ඔබට ඕනේ නම් මිලදී අරගෙන බලන්න පුළුවන්. මේ රටේ ප්‍රකාශනයක් තියෙනවා, අභිලේඛන ශාප පාඨ කියලා පොතක් තියෙනවා. මේ පොතේ තියෙන්නේ මේ ශිලාලේඛන අධ්‍යයනය කළා සෙල්ලිපිවලම තියෙන පුඤ්ඤාභිසංකාර සහ පුඤ්ඤාභිසංකාර පිළිබඳව විස්තරය. මේ පරිශ්‍රකයා පැහැදිලිව කියනවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුද්ගලෙක්, ඒ පුද්ගලයා පැහැදිලිව කියනවා, ඒ පුද්ගලයා කියන්න දෙයක්වත් නැහැ, ඒක බොහොම පැහැදිලි. නමුත් ඒ පරිශ්‍රණයෙන්ම කියනවා මේ බුද්ධ ආගමෙන් තමයි මේ රට ඇතුලේ ශාප කරන විදිය, පලි ගන්න විදිය ආගමීකරණය කළා. බුද්ධ ආගමික සමාජයේ තමයි ඉහළින්ම භාවිතා කරලා තියෙන්නේ කියලා ශිලාලේඛන ඒ අනුව තියනවා කියලා. ඒ අනුව අපි ඒ ශිලාලේඛන කියෙව්වා. මම එකක් කියන්නම්, එතකොට මේ අභිරත පිළිබඳව හොඳට තේරෙයි. දැන් එකක් තියනවා, කවුරු හෝ ප්‍රභූවරයෙක් හෝ රජ කෙනෙක් හෝ හොඳ පින්කමක් කළා. ඊට පස්සේ ගහනවා සෙල්ලිපිය, මේ පින්කමට වියවුලක් කළ කෙනෙක් ඇතොත්. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ කරන පින්කම මොකක් හරි අවුලක් අඩාගප්පල් කරන්න දෙයක් කවුරු හරි කළොත්, අන්න එයාට මොනවා වෙන්න ඕන කියනවද? මතු බුදු වන මෙතේ බුදුන් දොරගොඩෙන් වැඩියත් දෑතෝසවා වඳින්නට අත පණ නැති වේවා. මේ විදිහට තමයි ඔය අපේම උතුම් මිත්තු ගාපු සෙල්ලිපි. වෙන කොහෙවත් නෙමේ මේවා තියෙන්නේ. මතු බුදු වන මෙතේ බුදුන් දොරගොඩින් වැඩියත් දෑත්තොසවා වඳින්නට අතපණ නැති වේවා. ඔහොම තියෙනවා. ඒ වගේ තව බොහෝ දේ තියෙනවා. බල්ලන්ට බත් දෙන වාජනේ බත් කන්න ලැබේවා කියලා තියෙනවා. අතපය හතර නැති වේවා කියලා තියෙනවා. තව නොයෙකුත් චාප කළා තියෙනවා. මොනවා කරන්න ගිහිල්ලාද? මේ පින්කම් කරන්න ගිහිල්ලා, වෙන මොකුත් කරන්න ගිහිල්ලත් නෙමෙයි. පින්කම් කරන්න ගිහින් මේ පින කඩා ගප්පල් කරොත් කවුරු හරි මෙන්න මේ විදිහට වෙන්න ඕන කියලා කියනවා. ඔබ සමහර විට දැකලා ඇති, ඔය මහනුවර පැත්තේ තියෙන පරණ පන්සල් වලට ගියාම ඒවෑ තියෙන සෙල්ලිපිවල අන්තිමට ගහලා තියෙනවා, ඔබ දැකලා තියෙන අය ඔන්නම් අත උසන්නත් පුළුවන්, බල්ලෙකුත් ඇඳලා කපුටෙකුත් ඇඳලා තියෙනවා. දැකලා තියෙන අය අත උසන්නකෝ. සෙල්ලිපි අර කණු කණුවක් ගල් කණුවක හරි විම හරි සෙල්ලිපිය කොටලා කෙලවරෙන් අන්තිමට බල්ලෙකුයි කපුටෙකුයි අඳිනවා. මොකද්ද මේකේ තේරුම? මේ ආඥාව, මේ පින්කමට වියවුලක් කරගෙන ආඥාව කඩ කරගෙන ලබන જાතියේ බලු කපුටු වෙන්න ඕනේ. ඔක තමයි මේ තේරුම. ඉතින් ඒක නිසා අර පින්කමක් කළා ඒක හරවනවා, මතු බුදු වන මෙතේ බුදුන් දැක නිවන් දකින්නටම මේ පින උදව් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා වේවා කියලා අන්න පුඤ්ඤාභිසංකාරයක් කරනවා. ඒ පිනට වියවුලක් කළොත් අතපණ නැති වේවා, කකුල් පණ නැති වේවා, හතර අන්දි කැඩේවා, බල්ල කපුටු වේවා. ඔන්න ඕකයි තේරුම්. දැන් අර පොඩි ළමේ පවා ඔබ නිකන් බලන්නකෝ, යම් ආකාරයකට පොඩි ළමේකට දැන් ඒවත් පුරුදු කරලා තියෙනවා අපේ රටේ මිනිස්සු. ළමේ කකා ඉන්න කෑමෙක්කින් පොඩ්ඩක් උදුරගෙන කෑල්ලක් කෑවොත් කොච්චරනම් ශාප කරනවා, බඩයන්න ඕන කියලාම කියන්නේ. ඕක තමයි මේ අපුඤ්ඤාභි සංකාර. පොඩි ළමයින්ට වඩා ඉහලින් ලොකු අය ඒක කරනවා. අපි හිතමුකෝ වත්තේ කේල් කනක් තිබ්බයි කියලා,
එහෙම නැත්තම් පොල් ගස් ටිකක් තියෙනවා ඔබ කොහේ හරි නෑදෑ ගමනක් ගිහින් එනකොට මේ කේල් කන කපන් ගිහිල්ලා එහෙම නැත්තම් පොල් ටික කඩන් ගිහිල්ලා දැන් අර අභිරතයක් හිතේ ඇති වුණොත් අභිසංකාරයක් හිතේ ඇති වුණොත් එක පාට හිත වේගවත් වෙලා ඔබ කල්පනා කරනවා කටයුතු කරනවා මේ කේල් කන උන්ට නම් පාචනය හැදෙන්න ඕනේ ලේ බඩ යන්න ඕනේ. ඇයි මේ ඉදවල කණ්ඩ තිබ්බ එක මුණුපුරන්ට යවන්න තිබ්බ කේල් කන කපාගෙන මාසයක් කණ්ඩ තිබ්බ පොල් ටික කඩාගෙන ගිහිල්ලා ඕකයි තේරුම් ගන්න. ඒ වගේ තව අපි පොඩි උදාහරණයක් ගත්තොත් ඔය පාරේ වාහනයක් ඩ්‍රයිවින් කරගෙන යනකොට මොකක් හරි ටිකක් වේගවත් බයිසිකල් කාරයෙක් ඇවිල්ලා වෙට්ටුවක් දාගෙන ගියොත් අන්න එක පාට හිතෙනවා හිතට මගම මැරෙන්න ඕනේ කියලා. ඔහොම හිතනවා සමහර මිනිස්සු කියනවා. ඒ වගේ බැරි වෙලාවක්වත් පාරේ වාහනයක් හැප්පිලා ඒ බයිසිකල් කාරය මැරුණොත් සියුම් කුරිරු සිතුවිල්ලක් එනවා ඔක මැරිච්ච එකම තමයි හොඳ. අපි ලේ වතුර වෙලා මේ පාරේ මෙච්චරකල් ගියේ කියලා. අර අපුඤ්ඤ අභිසංකාර කළා ශාප කළා දේවාලයට ගිහින් පොල් ගහලා හදි හූනියන් කළා නොයෙකුත් දේවල් කරනවා. ඒව ඔක්කොම මොනවද? අපුඤ්ඤ අභි සංකාර. ඕකයි තේරුම්. දැන් ඔය විභාගයක් ලියන්න තියෙනවා නම් බෝධි පූජාවක් දීලා පින්කමක් කරලා මොකද කරන්නේ? ඒ පිනෙන් විභාගේ පාස් වෙන්න ඕන කියලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. පින ආයෝජනය කරනවා. ආයෝජනය කරනවද නැද්ද? බැරි වෙලාවත් බුද්ධාගමේ හරි කොහොම හරි සම්ප්‍රදාය හරි මෙහෙම බෝධි පූජාවක් දුන්නාට විභාගේ පාස් වෙනවා කියලා දැනුම් පද්ධතියක් තිබ්බේ නැත්නම් මෙලෝ යකේ බෝධි පූජා දෙන්න යනවද? නෑ යන්නේ. ඇයි යන්නේ? දන්නවා විශ්වාස කරනවා බෝධි පූජාව කරොත් විභාගයට අඩුම එක ලකුණක් හරි වැඩි වෙනවා. ඒකයි තේරුම් ගන්න නොයෙකුත් දේවල් අර විභාගෙ ලියන්න තියෙන පෑන පිරිත් පෑන් වලින් හොලා ගන්න යනවා අඩි රූලට පිරිත් කරනවා නොයෙකුත් දේවල් විභාගෙට යන්න හදනකොට අර වතු සුදු මල් ටිකක් වතුරට දාලා ඒ වතුරට පිරිත් කරලා ගේන්දරින් එළියට වහිනකොට මේ වතුර ටික බොණ්ඩ දෙනවා. අර වතු සුද්ධ මල් වල නටුවේ හිටපු කෘමීන්ගේ නොයෙකුත් දේවල් අර වතුරටත් එකතු වෙනවා. ඒකෙන් විභාගේ පාස් වෙන්න ඕන කියලා හිතනවා. ඒවා දීලා ඔය සියලු දේවල් වලින් මේ නිවන බලවත් සේ වැහෙනවා. අර ඒ වර්තමාන මොහොතට ඇලිලා ගැටිලා මැනලා සංකාර කරන එකට වඩා බලවත් සේ නිවන වැහෙනවා. ඔය හොඳ පින්කමක් කළා පින ආයෝජනය කළා පුණ්‍යාභි සංකාරයක් කළොත් එහෙම නැත්නම් ශාප කළා දේවාල වල ගිහින් අදි හුණියම් කළා පොල් ගහලා ශාප කරලා අපුණ්‍යාභි සංකාරයක් කළොත් එහෙම නැත්තං ධ්‍යානයක් වඩලා ධ්‍යානසුවේ නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත් සංකාර කළොත් උපදින්නේ අනුසය අභිසංකාර කළොත් උපදිනවා අභිනිවේස අනුසය. අභිනිවේස කියන්නේ ගැඹුරින්ම ගෙට ගන්නා උපාදානය කර ගන්නා දේවල් නිසා උපදින අනුසය. එතකොට මේ මුළු ලෝකයම ඔබ උපාදානය කරගන්නේ මේ අදිඨාන අභිනිවේස අනුසය උපදින ආකාරයට අභිසංකාර කරන නිසා. ඉදානන්ද බික්කු ඒ ලෝකේ උපාදානා චේතසෝ අදිඨාන අභිනිවේස අනුසයා තේ පජහන්තෝ විහරති අනුපාදියන්තෝ. බුදුහාමුදුරුව පෙන්නනවා මේ පුඤ්ඤාභිසංකාරය උපාදානය කරගන්න එපා පජහන්තෝ. අපුඤ්ඤාභිසංකාරය උපාදානය කරගන්න එපා පජහන්තෝ. ආනිඤ්ඤාභිසංකාරය උපාදානය කරගන්න එපා පජහන්තෝ. ඒ සඳහා පින්කමක් කරාම පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා පිනෙන් මිදී නිදහස් වෙන්න. පින උපාදානයෙන් මිදී නිදහස් වෙන්න.
අපුඤ්ඤාභි සංකාරයක් කරන්නට හිතේ ක්‍රියාවේ වේගයක් උපදිනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පවත්වලා ඒකෙන් මිදී නිදහස් වෙන්න. ධානයක් ධානසුවයක් නිච්ච වෙනකොට සුඛ වෙනකොට අත්ත වෙනකොට අනිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මම් මෙනෙහි කරලා ධාන උපාදානයෙන් මිදී නිදහස් වෙන්න. ඒ අනුව අபிසංකාර වලින් මිදී නිදහස් වෙනවා. මිදී නිදහස් වෙන්න බැරි වුණොත් අபிසංකාර සහගත විඥාන ශක්තියක් උපදිනවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. බැරි වෙලාවත් පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කරලා පුඤ්ඤාභිසංකාරයෙන් මිදී නිදහස් වුණොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවල්ලා පුඤ්ඤාභිසංකාරයෙන් මිදී නිදහස් වුණොත් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා ආනෙන්ජාභිසංකාරයෙන් මිදී නිදහස් වුණොත් අபிසංකාර සහගත විඥානයක් උපදින්නේ නැහැ. ඒ අනුව විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධෝ සලායතන නිරෝධෝ සලායතන නිරෝධෝ පස නිරෝධෝ පස නිරෝධෝ වේදනා නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජාන්ති. දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් බෞද්ධයන් නම් පින්කමක් කරලා පින් අනුමෝදන් කරනවා මිසක් පිනෙන් අදට වඩා හෙට යහපත් කරගන්න බලාපොරොත්තු වෙනවා නෙමෙයි. නමුත් ඔය බොහෝ පොත්පත් ලියලා ඔය රුපියල් 50ට 100ට විකුණනවානේ ආනිසංස පොත් කියලා. එහෙම නැත්නම් අර පොඩි ළමෙන්ට උගන්වනවා පින් පොතක් ලියන්න කියලා. මොකද්ද මේ කරන්නේ? කල්ප කාලාන්තරයක් කරන්න පුළුවන් පව් ඔක්කොම කරලා මේ කරන හිච්චි පිනත් පොතක ලියනවා. ඒකත් උපාදානය කරගන්නවා. මොකද වෙන්නේ? පින් පොත පිරෙනවා, නිවන වැහෙනවා. ඒවැම් මිදී නිදහසුනේ නැත්තම් පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒ නිසා පින්කමක් කළා ඔබ සුතවත් අරිය ශාවකයන් නම් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා කියලා පින් අත්අරින්න ඕන. ඒ වගේමයි ශාප කළා පලි ගහලා දොස් දෙවල් තියන්න යන්න නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පවත්වලා සියලු දෙනාට යථා භූත ඥාන දර්ශනය ලැබේවා කියලා සත්‍යක්‍රියා කරන්න ආශිර්වාද කරා. ධානයක් උපාදානය කරගන්න නැතුව ධාන උපාදානයෙන් උත්මිදී නිදහස් වෙලා විපස්සනා ධූරයේ පුරන්නට කටයුතු කරන්න. ඒකයි තියෙන්නේ. ඊගාවට තියෙනවා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. මෙතන තියෙන්නේ අර අනිච්ච සංඥා කියන එක නෙමේ, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigujjati අයං වුච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. මේක ඊයේ කිව්වා මේ වචන නැතුවට. දැන් අර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි හොඳයි කියලා තෝරගන්න ගීතේට අපි මොකද්ද කිව්වේ අන්තිමට වෙනවා කියලා? අප්‍රියා මිහිරි යමනාප බවට අප්පසාවජ්ජෝ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර හොඳයි ලස්සනයි මාරයි නියමයි කියලා ගොඩ නැගපු ඔක්කොම සංචේතන සංකාර. ඒ කිසිම සංකාරයක් එකම ආකාරයකට නිශ්චිතසේ නිච්චසේ පැවතුනේ නැහැ. ඒවා අර ගීතයේ නැවත නැවතත් අහනකොට දැන් ඇති අහන්න බෑ අඳුනාවක් එපා වෙනවා අප්පිරියයි. මේ විදිහට අර සංකාර විපරිණාමයටපත් වුණා. අර ප්‍රියයි කියලා ගත්ත දේම අට්ටියති හරායති jigujjati. jigujjati කියන්නේ පිළිකුල් වෙනවා, අප්‍රිය වෙනවා. ප්‍රියයි කියලා සංකාර කරලා ගන්න දේවල්ම ඒ ආස්වාදය තමන්ව හැර යනවා, හරායති, ඒ අනුව පිළිකුල් වෙනවා, jigujjati. මේකට උදාහරණයක් උපමාවකුත් තියෙනවා. බල්ලෙක් මස් කට්ටක් කනකොට ඒ මස් කට්ට හපලා මස් කට්ට උඩු තල්ලේ ඇනිලා තල්ල දුවාල වෙනවා. මොකද වෙන්නේ? ලේනවා. මේ ලේ රස මස් රස මස් කට්ටේ තියෙන රස කියලා හිතාගෙන තව හොඳට මස් කට්ට හපනවා. නමුත් මස් කට්ටේ
සුවඳකුත් නෑ, රසයකුත් නෑ, කිසි දෙයක් ඒකේ මස් කෑල්ලක්වත් නෑ. තියෙන්නේ මස් කට්ටක් විතරයි. නමුත් මස් රස කියලා හිතාගෙන බලු තල්ලෙම තියෙන ලේ රස බල, තමන්ගෙම ලේ රස. ඒ වගේ තමයි අර ගීතයක් මස් කට්ට වගේ, එකේ කිසිදු දෙයක් නෑ ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා ගන්න හෝ අප්‍රියයි අමිහිරි අමනාපයි කියලා ගන්න. ප්‍රිය වෙන්නෙත් තමන් තුල, අප්‍රිය වෙන්නෙත්. නමුත් අර බල්ලා මස් කට්ට කනවා වගේ තමයි ප්‍රිය ගීතය අප්‍රිය ගීතය කියලා ආස්වාදනය කරන්නේ. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්නවා නම් සංකාර කරන එක නවත්තනවා. සංකාර විසංකාර බවට පත් කරන්නට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා. ඒකයි අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. අන්තිමට කියනවා කතමාචා ආනන්ද ආනාපානසති. මෙතනදී මුළු සතර සතිපට්ඨානයම පූර්ණේ වෙන ආකාරයට ආනාපාන සති සමාධිය වඩන විදිහ විග්‍රහ කරලා තියෙනවා. ඉදානන්ද බික්කූ අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගංවා අස්ස සන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. මෙතෙන්ට එනකොට කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය වෙනවා, හෙවත් කායේ කායානුපස්සනා පූර්ණය වෙනවා. ඊට පස්සේ පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ අවස්ථාව පූර්ණේ වෙනකොට වේදනාසු වේදනානුපස්සනාව පූර්ණේ වෙලා වේදනාව නිසා උපදින අනුසය ප්‍රහාණය වෙලා වෙන් වෙලා අත්හැරෙනවා. ඊගාවට චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්තපටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. ඊට පස්සේ අර සතර අතිපට්ඨාන සූත්‍රයේ විමුත්තං වා චිත්තං කියපු එකමයි මෙතන වෙන වචනකින් තියෙන්නේ. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. මෙතනට එනකොට චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වෙලා අවසానයි. ඊගාවට අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ අනුව මේ අවස්ථාව වෙනකොට අර බුද්ධානුස්සතිය පූර්ණේ වෙලා මරණානුස්සතිය පූර්ණේ වෙලා ධම්මේසු ධම්මානුපස්සනාවම පූර්ණේ වෙලා අවසానයි. එතකොට දැන් ආනාපාන සති සමාධියයි වැඩුවේ අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියන එකයි කලේ. නමුත් ඒ ඇසුරෙන් සතර සතිපට්ඨානයම පූර්ණය වෙනවා. සතර සතිපට්ඨානය දිගින් දිගටම භාවිතා බහුලී කතා කරනකොට සති සම්බොජ්ජංගය පූර්ණය වෙනවා. සති සම්බොජ්ජංගය පූර්ණේ වීමේ ආනිසංසයෙන්ම අනිත් බොජ්ජංග 6මත් පූර්ණේ වෙලා සත්බොජ්ජංගයම පූර්ණේ වෙනවා. සත්බොජ්ජංගය පූර්ණේ වෙනවා කියන්නේ අරහත් ඵලයට පත් වෙනවා.
අන්න දැන් ඒ පුද්ගලයා සංසාර රෝගයෙන් මිදී නිදහස් වුණා. ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලානෝ කියන සංසාර ආබාධයෙන් මිදී නිදහස් වුණා. අන්න ඒකයි ඊගාවට කියන්නේ, සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා බාසෙයාසි. මේ දස සංඥා භාවිතයට ගන්නකොට තානංකෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම් බෙහියාති. ආබාධයෙන් මිදී නිදහස් වෙනවා මේ දස සංඥා අභ්‍යාස කළොත් කියලා බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියනවා. ඊගාවට අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සාන්තිකේ බුදුහාමුදුරුව ළඟ ඉඳගෙන ඉමා දස සංඥා උග්ගහෙත්වා, මේ දස සංඥා උගෙන ගන්නවා. උග්ගහෙත්වා කියන්නේ උගෙන ගන්නවා, ඉගෙනගෙන. යේනායස්මා ගිරිමානන්දෝ තේනුප සංකමි, මේ ගිරිමානන්ද තත්වයට පත්වෙච්ච පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් විය යුතු බව දැන දැනත් නන්දිරාගයෙන්ම පංචස්කන්ධේ උපාදානය කරගන්න බික්කුවට මේක කියලා දුන්නා. ඒ අනුව උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසි, මේ දස සංඥා අභ්‍යාස කරන විදිය කියලා දුන්නා. එහෙම අභ්‍යාසයට ගත්තට පස්සේ අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බි. ආබාධයක් ඇති වෙන තැනදී දස සංඥා භාවිතා කරලා ආබාධයෙන් මිදී නිදහස් වුණා. ඒ අනුව වුට්ටහිචායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා. වුට්ටහි කියන්නේ නැගිටිනවා කියන එක, ආබාධයෙන් මිදී නිදහස් වෙනවා කියන එක. වුට්ටහිචායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා, ආබාධයෙන් මිදී නිදහස් වෙනවා. තථා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්සසු ආබාධෝ අහෝසීති. ආබාධය අහෝසි වුණ බව යථා පරිදි ගිරිමානන්ද තේරුම් ගන්නවා මේ දස සංඥා භාවිතයට ගැනීමෙහි ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද කියලා කියන්නේ මිනිහෙට දාපු නමක් නෙමේ, පුද්ගලයේ අධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක වෙන අකුසලයේ වඩා වර්ධනය වෙන තත්වයක්. ඒ මිදී නිදහස් වුණොත් ඔබ ජය ගන්නවා. ඒ සඳහා මේ අනුස්සති 4 දස සංඥා හැටියට කිව්වෙත් වෙන මොකක්වත් නෙමේ. අනුස්සති 4 නිවැරදිවත් ප්‍රායෝගිකවත් විවනද්දවත් ආනාපාන සති සමාධිය හැටියට භාවිතා කළ යුතුය. හොඳයි, එහෙනම් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියමු. ඉතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හොඳයි, ඔබ සියලු දෙනා දැන් සිහිපත් කරගන්න ඕනේ මෙවන් ධර්මයක් ශ්‍රවණය කරලා තුන්සිත පහදවාගෙන ඉන්න මේ අවස්ථාවේ අවසාන වශයෙන් ඔබ අප සියලු දෙනා රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාරයන් සියලු සත්වයන්ටම අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන්සුවෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු වාසනා වේවා. විශේෂයෙන්ම අද ගිලම්පස දානය සඳහා දායකත්වයේ සහභාගීත්වයේ දරන්නේ මහරගම සිට පැමිණි දමයන්ති සිරියලතා මහත්මිය සහ අනුර මහතා ඇතුළු පවුලේ සැම විසින් දැහැමි පැහැසරා දියණියගේ 18 වන ජන්මදිනය නිමිත් කොටගෙන මෙවන් ගිලම්පස දානයකට දායකත්වයේ සහභාගීත්වයේ දරනවා. ඒ අනුව ඒ අයගේ නමින් අනන්ත සංසාරයේ පටන් පරම්පරාගතව සංසාරගතව මිය පරලෝකීය මව් දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට
නිවන්සුවෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා වේවා. ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කර ගන්නටම මේ සියලු දහම් කරුණු කාරණාව සැමටම උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා වේවා.